මේ ලෝකයේ විශාල අවයව සහිතව ජීවත් වන මිනිසු දක්නට ලැබෙනවා. ඒ අය අතරින් සමහරුන්ට ඒවා වාසනාව ගෙන දෙන අතර තව සමහරුන්ට වේදනාව ගෙන දෙන අත්දැකීමක් වෙනවා. අද විශ්මිත ගගනතුලින් බලන්න යන්නේ ඒ වගේ විශාල අවයව සහිත මිනිසුන් අතරින් කීප දෙනෙක් ගැන. එකතු වෙන්න මේ වීඩියෝ අවසාන වන තෙක්. Lars Matsa. Lars Matsa Germany උපතලද තරුණෙක් වෙන අතර ඔහු ප්‍රසිද්ධියට පත්වන්නේ ඔහුගේ විශාල යටිපතුල් ඇති නිසා. ඔහුගේ යටිපතුල් වල ප්‍රමාණය අඟල් 13.77ක් වෙනවා. එම ප්‍රමාණය සපත්තුවක් ජර්මනී සාප්පු වල මිලදී ගැනීමට හෝ සොයා ගැනීමට කොහෙත්ම පුළුවන්කමක් නැහැ. එම නිසා ඔහුටම සුවිශේෂී වූ සපත්තු සාදවා ගැනීමට සිදු වෙනවා. මේ සඳහා ඔහුට යුරෝ 1200ක පමණ මුදලක් වියදම් කිරීමට සිදු වෙනවා. එය ලංකාවේ මුදලින් රුපියල් ලක්ෂ 4කට අධික වෙනවා. ලාස් වෘත්තීය වඩු කාර්මිකයෙක්. එම රැකියාව කරන විට ඒ සඳහා වෙනම ආරක්ෂක සපත්තු පැළඳීමට ඔහුට සිදු වෙනවා. ඒ සඳහා වැය වෙන මුදල යුරෝ 1800ක් පමණ වෙනවා. ඔහුගේ වාසනාවට ජර්මන් රජය ඒ සඳහා වෙන සම්පූර්ණ වියදම දරනවා. අවද ඔහුගේ මේ විශාල යටිපතුල් නිසා ඔහුට විවිධ කරදරවලට මුහුණ දෙන්න සිදු වෙනවා. සමහර අවස්ථාවලදී ආරක්ෂක අංශ වෙත ඔහුගේ සපත්තු ගලවා පෙන්වීමට සිදුවන අවස්ථා නැතුවම නොවේ. ටෙක්සාස් වල උපත ලද අවුරුදු 18ක් පමණ වන මැකී කැරන් ඇයගේ දිගු පාද නිසා ගින්නස් වාර්තා පොත් අතරට එකතු වී ඇත. ඇය අඩි 6යි අඟල් 10ක් උස අතර ඇයගේ පාදවල දිග සෙන්ටිමීටර් 135.3ක් වෙනවා. ඇයගේ බලාපොරොත්තු වන්නේ මෙවැනි අද්විතීය ගුණාංග ඇති අය සඳහා උදව් කිරීමයි. ඇයගේ මෙම දිගු පාද නිසා ඇයට සාමාන්‍ය ජීවිතයේ අත්දැකීම් ලබා ගැනීමට ඉතා අපහසු බවයි පැවසෙන්නේ. ඇයට සරිලන ඇඳුමක් හෝ විලාසිතා කිරීම සඳහා අනිත් අයට වඩා අපහසු වන බවයි ඇය පවසන්නේ. මැතිව් මැග්‍රෝරි. මැතිව් මැග්‍රෝරි ඇමරිකාවේ උපත ලද අතර උසම නළුවා ලෙස හඳුන්වනු ලැබීය. මොහු අඩි 7යි අඟල් 6ක් උස අතර මොහුගේ විශේෂත්වය වන්නේ විශාල ඇඟිලි සහ පාද හිමිවීමයි. මොහුගේ දිගුම ඇඟිල්ලක් අඟල් 5ක් පමණ වෙනවා. තවද මොහු ජනප්‍රිය චිත්‍රපට කීපයකට රංගනින් දායක වී තිබෙනවා. මොහුගේ චරිතවලට ගැළපෙන ඉතා ගැඹුරු කටහඬක් ඔහුට පිහිටා තියෙනවා. තවද 2005 වර්ෂයේ මොහු මෙලොවින් සමුගෙන තිබෙනවා. චෑන්ග් ඩු චීනයේ උපත ලද අතර ඔහුට විශාල නිකටක් පිහිටලා තියෙනවා. එයට හේතු වන්නේ රෝගයක් නිසා වෙන බවයි ඔහු පවසන්නේ. ඔහුගේ නිකට සම්බන්ධයෙන් ඔහු කනස්සල්ලට පත්වන අතර නැවත නිකට සාමාන්‍ය අතර හරවා ගැනීමට ඔහු උත්සාහ කරන බවයි දැනගන්නට ලැබෙන්නේ. තවද මේ වන විට මෙම රෝගය සඳහා ඔහු සමාජ මාධ්‍ය හරහා මුදල් එක්රැස් කරමින් සිටී. ඔහුගේ මෙම රෝගය ඉතා ඉක්මනින් ඔහුට සුව කර ගැනීමට හැකි වේවායි අපි සැමෝම ප්‍රාර්ථනා කරනවා. අවුරුදු 33ක් වයස සාරා මෙසි විශාල උකුලකට හිමිකම් කියයි. එය අඩි 7ක විෂ්කම්භයකින් යුත් විශාල උකුලක් වේ. ඇයට මේ නිසා ඇවිදීමට ඉඳ ගැනීමට මෙන්ම තම අවශ්‍යතා ඉටුකර ගැනීමටද අපහසු වේ. නමුත් සාරා නම් ඇයගේ මෙම විශාල උකුල සම්බන්ධයෙන් ආඩම්බර වෙනවා. මුලදී ඇයට මිනිස්සු ඍණාත්මක දේ පැවසුවත් මේ වන විට ඇය සමාජ මාධ්‍ය ඔස්සේ ජනප්‍රිය වී ඇති නිසා ඇයට කරුත් සුබපතන බවයි ඇය පවසන්නේ. සේන් මම්ටාස්. පාකිස්තානයේ උපත ලද අතර ඔහුට විශාල බිය උපදවන හිසක් පිහිටලා තියෙනවා. ඔහුගේ මෙම බිය උපදවන හිස නිසාවෙන් ඔහුට රැකියාවක් කර ගැනීමට පවා නොහැකිව ඇත. ඒ වෙනුවට ඔහු අද වන විට මිනිසුන්ට අතපාමින් ජීවත් වෙනවා. ඔවුන්ගේ විශ්වාසයට අනුව ඔවුන් සිතන්නේ දෙවියන් ඔහුගේ පව්වලට දඩුවම් කර ඇති බවයි. නමුත් බොහෝ මිනිසුන් ඔහුට අනුකම්පා කිරීමටත් ඔහුට මුදල් ලබා දීමටත් මේ වනට ඉදිරිපත් වී තියෙනවා. රුසියාවේ උපත ලද රෙඩ්මිලා මාරෝ ඉතා දිගු දිවකට හිමිකම් කියන අවුරුදු 21ක තරුණියක්. ඇගේ දිව අඟල් 4.7ක් වෙනවා. ඇගේ මව විසින් දිව ඉතා දිගු බව පෙනෙන නිසා ඇගේ වීඩියෝ දර්ශනයක් මාධ්‍යට මුදාහැරලා තියෙනවා. ඉන් අනතුරුව ඇය අද වන විට ඉතා ජනප්‍රිය චරිතයක් බවට පත් වෙලා තියෙනවා. බොහෝ අය ජනප්‍රිය වීමට මොනයම් දේහෝ කරයි. ඒ අතරින් ඇමරිකාවේ උපත ලද ක්‍රිස් වෝල්ටන් අවුරුදු 18ක් තිස්සේ ඇගේ නියපොතු වවා ඇත. මේ වන විට ඇගේ නියපොතුවල දිග අඟල් 35ක් වෙනවා. කෙසේ නමුත් මේ වන විට දිගුම නියපොතු ඇති කාන්තාවට හිමි ගිනස් වාර්තාවද ඇය ලබාගෙන තියෙනවා. ඇය වෘත්තීන් ගායිකාවක්. ඇය තමන්ගේ නියපොතු සම්බන්ධයෙන් දැඩි සැලකිල්ලක් දක්වන අතර ඇය එයින් විනෝදයක් ලබන බව පවසයි.
තවද ඇයගේ නියපොතු පිරිසිදු කිරීමට පැය කිහිපයක් ගන්න අතර දවසට නියාලේපන පහක් පමණ භාවිත කරන බව ඇය පවසනවා. මොහමඩ් කලීම් ඉන්දියාවේ උපත මොහමඩ් කලීම්ගේ එක අතක් කිලෝග්‍රෑම් 8ක් පමණ බරකින් යුක්ත වෙනවා. ඔහුගේ විශාල අද්දක නිසා ඔහුගේ ඉගෙනීමද කඩාකප්පල් වී තිබෙනවා. තවද ඔහු සමග ඔහුගේ වයසය පව සෙල්ලම් කිරීමට එකතු වන්නේ කලාතුරකින්. ඔහුගේ ඇඟිලි ඉතා විශාල නිසා ඔහුට කිසියම් දෙයක් තදින් අල්ලා ගැනීමට පුළුවන්කමක් හිමිවන්නේ නැහැ. ඔහුගේ දෙමාපියන් හිතන්නේ ඔහුට යක්ෂයා විසින් ශාප කර ඇති බවයි. කෙසේ නමුත් තවමත් විශාල අද්දකක් හිමි එකම කෙනා මොහමඩ් කලීම් වේ. මෙමට් ඔසියරක් තුර්කිය උපත ලද මෙමට් ඔසියරක් හට දිගු නාසයක් හිමිවේ. ඔහුගේ නාසයේ දිග අඟල් 3.46ක් වේ. තැනට දිගුම නාසයට හිමිකම් කියන ගිනස් වාර්තාව ලබාගෙන ඇත්තේද මොහු විසින්. තවද මොහු පවසන්නේ ඔහුට අනෙක් අයට වඩා සුවඳ දැනෙන බවයි. ඔහුට සෑම සුවඳක්ම ඉතා පහසුවෙන් හඳුනාගත හැකි බවයි පවසන්නේ. තවද ඔහුගේ නාසය සම්බන්ධයෙන් ඔහුත් ඔහුගේ පවුලේ අයත් ආඩම්බරයට පත් වෙනවා. මෙම වීඩියෝ හොඳයි කියලා හිතෙනවා නම් subscribe කරලා like එකක් දාලා ඔයාගේ අදහස් පහතින් comment කරන්න. තවත් මෙවැනි වටිනා වීඩියෝ සමගින් ඉක්මනින් හමු වෙමු. ඔබට සුබ දවසක්.